සිස ර්මාය අ ධර්මාසනයේ ධර්මානුශාසනාවට ගෞරව සම්ප්‍රයුක්තැරුම පච්චිපාද නිකපිටියයේ ගුණරතන ස්වාමීන් වහන්සේටයි. ද ධම්্මංමනිරාජස්සේ සුනන්තු සගගමොහදං ධම්্මසවන කාලු අයම්බදන්තා ධම්্මසවන කාලු අයම්බදන්ත ධම්මසවන කාලු අයං බදන්ත නමුತස්್्यೆ භගವತು අරಹতು සම්මා සಂබුද্ධස්्यೆ නತස්್्यೆ भගವತು අරಹতುಸම්මා සಂබුද্ධස්ಸೆ නමුತස්्यೆ भগතුು අරಹತು සම්මා සಂබුද্ධස්್ೆ කතಮೂಚभಿක්್ವಿ ಸමාආಜವෝ. ඉද භික්කවේ අරිය සාවකෝ මිච්චආජීවම් පහය සම්මා ආජීවන ජීවිකංකප්පේති අයංමුච්චති භික්කවේ සම්මාආජීෝති ශ්‍රද්ධාවන්තපංමුතුනි තුලෝකාග්‍රව් භාග්‍යවත් අරිහ සම්මා සම් බුදුරජාණන් වහන්සේ කුරරටේ කම්මා සදම්ම නියංගමේ වැඩසිටි නවස්ථාවක තිස්්දහස පමනෝ විශාල බිස්සු පිරිසක් අරිහත්ඵලයේ පිහිටෝමි එසේම අසංකේ ගනම් දව්වබ්‍රක්ම පිරිසක්, සෝවා සකදාගාමි අනාගාමේ අරිහත් මාර්ගඥානයන්හි පිහිටෝමින් දේශනාකට වදාළ සූත්‍රපිටිකේ දීග නිකායි මහාවර්ගයට අයිති වෙන මහා සතිිපට්ා සූත්‍රය අන්තර්ගත වෙන සච්ච පබ්බේන පාටයක් මාතෘකාවේ තැබුණේ. මෙන් පාටින් කියල දෙන්නේ සම්මා ආජිවයනං කුමක්ද මහනනි සම්මා ආජිවනං කුමක්ද මේ ශාසනයේ ආර්යශාවකයන් මිත්‍ය ආදීව අත්හැර සම්මා ආජිවේ යහ පත්වවැත් මේ පිහිටන්නේ වේද මේ සම්මාජිවනම් මේ කෙනකමික තේරුම. අදදස් අපි මාතෘකාව ආජොහ්ටම සීලි අන්තිම ශිශ්සාපදේවන මිච්චා ජීවා වේරමණ සික්ඛාපදන් සමාධයාමි කියනෙමේ ශික්ෂ්ෂාපදය අර්ථ පැහැදිලි කෙරීමයි. බුදුරජාණන් වහන්සේ අපිට මැනවින් මේ සසුන්ගෙනු පිළිවෙත් දිිහි පැවදිවසේ හැමදනාට පූර්ණය කරගන්න. යහප ජීවිකාවක්, නිවැදි ජීකාවක් ගතකෙරීමෙන් පිින්ස මේ වටිනා ශිශ්්‍යාපදය අපිට දේශනාකුට වදාලේ අපි හැමදනාගේ මෙලොවදවුණුව පරලුව සුගතියේ කෙළොවර අමාමහා නිවන්සුව පහසුව අවබෝධ කරගැනීමටුපකාරවාසේනුයි. අපි අතින් සිද්ධුවෙන බොහෝ දේවල් කෙලෙස් සරබුණෙන් සිද්ධ වෙනකොට ඒ හෑම දෙයක්ම බොහෝසේම මිත්‍යාවබවට පත්වයෙනවා. වරදවා සිදදුකරීම් වැරදි වැටහහිම් සිදදුකිරීම හඳන්නන්නේ මිත්‍යාව කියලයි. ඒවගේ වැරදි දරසනයොත්ත සිදුකරන්දේවල් හඳුන්නන්නේ කෙස් බරිතව සිදුකරන්දේවල් මිත්‍යයා ආජීවේ වසයෙන්. විසේසෙෙන් මේ සාාසන පැතිපදාවට අන්තරගත වෙන හෑම දෙයක්ම කුසල් අර්මණය සිදුවයුතුයි. අකුසල්ලරමණයේ සිදුවෙන හැම දෙයක්ම අපා දුකට සසර දුකට හේතුවෙන් දේවල්. එතකොට අපි මේ ජීවිකාවප පිස සිදුකරන හැම දෙයක්ම් වැරදි විදිහට කෙලෙස්සරමුණෙන් තුෘෂ්නා බරතු සිදුකන්වවා නගේ හැමදයෙන්ම මිත්‍ය ආජීවය කෙනෙක සකස්වෙනවා. ඒ අපි සසරගමන බොහෝ දික්කරන්න ටපාදුකට පමණුවන්නට හේතුවෙනවා. එනිසාපිමි නිවරැදිුව ධාර්මිකෝ ලද දෙයින් ලද පමණය සතුටුවමින් ආහාරපානාදි ප්‍රත්්‍යයන් සෙවීමවාදී මෙ හෑම දෙයම්ම ධරමානු කෝලෝ සිදු කළ යුතුයි. මේ ශිස්සාාපදය ප්‍රධහනකොටම කියන්නෙම ආහාරපාන ප්‍රත්්‍යය පිළිබඳවමයි. බිස්ස ජීවිතය ගැන්න කියනකොට සිව්පස ප්‍රත්්‍යය සෙවීම. ධාර්මික යුතුයි බුදුරාන් වහස වදාල විනේ ශිශ්සාාපදාදිී උල්ලංගනයේ නොකොට ලදදයෙන් ලද පමනින් සතුර නාකාරෙන් සිදුකඩීම තම එතන අර්ථේබවට පත්වෙෙන්නේ. ගිහිපින් උතුන් මසින්ගත්තහාම ගෙ ජීවිතය තුළ කළයුතු ව්‍යාපාර වෙළහෙල්දම් කටයුතු ධන උපදොන්න මේ හෑම දෙයක්ම ධරමානු කොලෝ සිදු කළ යුතුයි. මං ද පදවන්න කිය මුදල් උපදුවන්න කියෙලා වැදි විදිහෙට යම්දයා සිදුකන්වුව නන්ගේ හැමදයාම මිත්‍යයා ආජිියය කැන මේ අකුසලේට වැටිෙනවා. එයින් දරුණු අක්කුසල් සිද්ධ වෙනවා. අන් බොහෝදනා මුලා කරල් අන් බොෝ දෙනට වංචා කරල්ලා සිදුවෙන් නිස එව අකු සල්ධර්ම බරපත්ල වෙනවා. එනිස්සාපි මේ ආරස්සාාවීම බුදුරජාන් වහසසි ශ්‍රාවකයක්න් වසින් අපි හැැ දෙනාගේම වගකීමක් යුත්තුකමක්්බවට පත්වයෙනවා. මේ සිදුවෙන්න අකුසලේ බොෝ කාලය සසර දුක්විඳ නපාදුක්විදින්න හේතුව නිසා අපි ලැබූ වටිනාා මනුස්ස ජීවිතයෙන් පමපි පිරිහිලාගහිල්න අප්‍රමාණ කාලයක් දුකට පත්වෙන්නේ හේතුවන. නිසා මේ ටිනා මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පෙරසසර කරපු කුසලවපාගයක් වසින්. කුසලා නි සංසයක් වසින්. ඒ ලැබිච්ච මනුස්්‍යත්‍ය අපි හොඳට ආරස්සා කරගෙන. ඒ මනුස්සත්්‍යයට නිසි ගෞරුවයේදී ලි ජීවත්වෙෙන්න්න හොඳට ඉට ගතු කාරණයක් වසයෙන් අප සලකගන්න . එහ ජී ත් කට අපි හඳ ම ජී ී ත් න්න. ැි හොල ලමු සිිසාාපද අර්ථ ූරණය කොහොමද කියලා. තැම් බුදුරජාණන් වහන්සේ අපිට මිත්්‍ය ජීවා ේර මණ සික් හාපදන් සමාධයාම කියලා විශේසෙන්ම ගහිපිංගතුන්ට. මෙ ිස්සාාපදයක් වසෙන්ක දේශනා කරල තියෙන්නේ අප ජීක පිරි තු පා ැ පකාර වසය. අපේ නිවම්මක පිරිසුදුව පවත්තා ගැනීම පහසුවෙන් ඉක්මණ නිවන්ට පත්වීම අරමුණු කරගෙන මහාකරුණාවෙන්.ඇතු මිච්චා ආජීවා කළ කැන මොකක්ද. මිච්චා ආජයේවන්ති කාදනීය භෝජනීයාන්දී නං අත්හාය පවත්්‍යතං කාය වචී දුත්්චරිසං. එතකුණු මිත්‍ය ආජීවය කියල කිය කියන්නේ ජීවිතය පැත්ම උදෙසා ආරපානාතිි ප්‍රත්්‍යයන් සැපයෙන් පිළිබඳ යින් වචනය සිදුවන වැරදිසෙවීම මෙන්න මේක හොඳොන්නනොව මිත්‍ය ආජීවේ කියලා. ඉදිරෙදි මේ වැය කරුහොඳදට පැහැදිලි වෙනවා. තවත් නිරුත්තයකින් පැහැදිලි කන්නවා ආජීව හේතුපන පවත්තිතා පානාාති පාතාදයෝ සත්තකම්මපත චේතනාපි මිත්‍ය ආජීෝ. මෙකින් කියල දෙනවා ජීියුණෝපාපින්ස කයින් සිදුවන. ප්‍රාණගාතය සොරකම කාමය වරදවා හැසිරීම, වචිනය සිදුවන බොරුකීම කේලාංකීම පරුස වචනකීම හිස්ස වචනකීම. මෙන මේකන සත්ත කර්ම පත. මෙ මේවාගෙන් යුත්ත ජීවනෝ අපාය සිද්ධ වෙන වන අන්න එක හඳන්නවා මිත්‍ය ආජීවේ කියලා. දොට ඒවාගෙන් අපි ආරස්සා වෙන්න ටෝනි. එතකොට යම්යම් දේවල් අපි සිදු කරන්න කොට ඒ හෑමදයකින්ම අපි කයං වචදින් යතු ද්ද වෙනෝ ෑමද සිදදු රීමේද අපි කය වචන මුල්කරදම කටයුතු සිද්දරන්නේ. එතුවට හෑමදේම් අපිට බොහෝසේම අකුසා සිදධ වනේවා ඒෙදෙන්න්න පුළුවන්. ඒ හෑමතැනක දීම අපිට මේ අකුසලේ සිද්ධ වෙන්න පුළුවන් අපි ආහාරපානාදී පත්යයක් හොයෙනකොට ඒවා අපි ධර්මානු කූරෝ සවීමතම අදහස් කරගන්නට ඕනි. එතුවට මේ දැන් ආහාරපානාදී අපි ඒවතුළින්තම ජීවත්තෙන්න්නේ. සබ්බේ සත්තා ආහාරට්ටිතිිකා සියලු සත්‍යයන් ආහාරෙන්ය පෙනවා. මේ විදිර බුදුරණන් වහන්සේ මෙ ආහාර ප්‍රත්‍යයන් ගැන විවිධාකාරයෙන් දේශනා කරල තියෙනවා. එතකොට දැම් ආහාර පානාදිි ප්‍රත්‍යයන් පිණස ැන් සත්ව ගාතනය සිදු කරනවා. එතකොට වෙළෙහෙල් දැම්මාදි සිදු කරනුවන දැ අධර්ම වෙළඳම් තිෙළල පහත් දේශනා කරලා තියෙනවා. මස් පිණස සත්ව වෙළදාාම අවවාවධ වෙළදාම වසවිස වෙළදාම ඒවාගේ මද්‍රවය වෙළදාම වහල් වෙළදාම කියලා. එතකොට මේ කුකුල්ලෝ එලුවෝ අනිකුත්වඔය සත්තු ඇතිකරන්නුො මස් පිණිස. එහෙ ඇතිකල්ල අලිවිකන්නව න විකුණන්ුවන්ගේ සියල්ල මිත්‍යාජයට වැටෙන්නේ. වෙන සත්‍යන් තමතමන්ගේ පෙරස සංසාරකල්පු කරමාණ් රෝපව ඒ තිරිසන්නාත්ම ලබලතින් අපිට විකුණගන්න නෙම. ඒ සත්වයන්ගේ කරම සත්‍යයගේවමක් අසය එහෙම එපිදිලායිඉන්නේ. යම්විදකින් ඒ සතවයන් තව කෙනෙක්ගේ ග්‍රහණයට අහවෙලා මැරුම් කනවනන්හෙම ඒ සත්‍යයන්ගේ කර්මයුපාකගේවි මසිද්ධ වෙන්නේ. එපමිරිිකින් අාවතින්නේෙන්නේ ඒ සත්වයන්ගේ කරමය ගෙවෙනවා ඒ ප්‍රාගාතාද කරන කෙනාගේ කර්මරඇස්සෙනවා. ඒයි සිද්ධ වෙන්නේ. එනිසා අපි මේ විදිහට දෙපැත්තම හිතන්නට ඕනි. කම්මාවිපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මාපුන භවෝහෝත ඒවන් ලෝකෝ පවත්තති බුදුරජාණන් වහන්සේ කර්ම විපාක සම්බන්ධය ගැන මෙහෙම ලක්සට දේශනා කරලා තියෙනවා. අපි සිදුකරගන්නාව කරම විසේ කයින් වචනයෙන් සිතින් සිදුකරගන්නාව චේතනාමුල් කරගත්ත යම් ක්‍රියාවන් වේද මෙ මේවා තමයි හඳරනන්නේ කරම කියලා ඇ වචනයෙන් මේ සිත මුල්වෙලා සිදු කරන ක්‍රියාවන් වචන ප්‍රකාශ කිරම් කරම බවට පත්වෙෙන්නේ චේතනාවත් එක්කයි. එහෙම අපි සිදුකන්න හෑමදේකම අපේ හිත තුළ ජවන්වසෙන් සිත්තොල රැස්සනු අයවාගේ සක්ති. අෙම රැස්සනේවතමයි හඳන්නන්නේ කර්ම ශතතිය කියලා. නැවත නැවත භවවි උපත්්‍යයට හේතුවන කරම විසේතමයි කර්ම ශත්තතිය තමයි මේ ජවන් සිත්තවතයෙන් සකස්වවෙන්නේ. පටි තින බවපච්චා ජාති කියල එඇත උඩු පාන පච්චා බහෝ භවපච්චා ජාති කල මේක දිග විස්තරයක් නමුත් ඔොක්කම කියැන කාලා වෙල මදී විද්‍යාමුල් කරග නවිද්‍යාපච්ඡා සංකාරාද වසෙන් පටන් අරගෙන ඒ මවිස්තර කියයාගෙන යනවාන එෙම ැඳමීම සංසාර දුකා පැන්නවා. ඒවා ඉති ඇස පෙනවන්න කයිපිනවන්න නාසේ පිෙනවන්න දිව පෙනවන්න ආහාර වසයෙන් හෙමර ඒවගම කයිපිෙනවන්න. ස්පස්ස වසම හෑම දයාම සිදු කර ගැනීමේදී අවිද්‍යාව නිසාතුමි හෑමදේම සිද්ධ වෙන්නේ. මුලාවට පත්ලලා ෘෂ්නාව යම් විදිහකින් මේවා සිදු ක නොන හැමදයම අවිද්‍යාව මුල් කරගන සිදු කරණය එක අවිද්‍යාපච්චා සංකකාරා. මේ විදියට එහෙම සංස්කා රැස්කරගැනීම නිසා තමයි ඊ ළංගිල භාවය ගපදින්න ප්‍රතිසාන්ධ විඥානාදී සකස්වෙන්නේ. යපන්නාව කෙනාට තමයි නම් රෝප වසේ මේ කයක් සිතක්ක් එක්තලලා පහළවෙන්නේ ඉටි පස්සේ ආයතනය ඔක්කෝම සකස්සන ඇසකන්නාසි දිවකාය මනස. ආයතනහය සකස්සෙනවා. ඒවාගෙන් ආපහු සිද්ධ වෙන්නේ මේ ආයතනයන්ට රූප සද්ධකන්දරස ස්පාසම අරමුණු මුණගැහෙනවා. ඒ ස්පසේ ඒ ඉස්පාස්සය නිසා වේදනාව වේදනාව නිසා තන්හාාව, තන්හාන සඋපාධානේ. උපාධාන විච්චි නිසාමීළග, නැවතේල්ළගිළග භවයන්ගේ උපදන්නමේ චිත්ත යාාමසියෙන් කරමසාත්තිීෙන් දැස්සල ඒවා පරම්පරාව පැවතිලායන් හේතු සකස්සනන් තමයි බවපච්චා ජාතීළග නැවත උපත්තිට හේතුවෙන්නේ. මේ විදර අපි කරගන්න හෑමදයම් ඊලළ උපතට කාරණා බවට පත්තියෙනවා. ඒකයි හඳුන්න්න කම්ම විපාකාවත්තන්ති අපි සිදු කරන බෝ දේවල්ලොල අපිට කරම රැස්සෙනවා ජනක කරමවාසෙන් ප්‍රෝත්ති විපාක වසයෙන් සකස්සේෙනවා. උපනුපන් තැන්වල විපාක ම ද සැබදු විපාක විදීමට හේතුවෙන් දේවල් හඳන්න්න ප්‍රෝත් පාක කියලවයි. යම් යන් තැංවලපි දිීවලෝ මනුලෝ බලව සතරාපායි මේ තැන්වොල. හ න ర ප ා్ ගේ ර ంගට స නි. ඒ සම්පූර්නීමෙන් තම ඉළඟ කර්ම සතයෙන් සකස්යෙන්නේ එතකොට මේ අප සිදු කරගන්නද කරම පතයක් බවට පත්වයෙන්නේ. අන් ඒවගේ කර්ම පත බවට පත් ච්චේව ොහෝසේම ප්‍රතිසන්දු විපා කළ බාදීමට සමත්වයෙනවා. ඒවගේම ඒ ශිස්සාාපදයක අංග සියල්ල සම්පූර්න නොවී සිිස්සාාපදය නොබිදුනංගෙහීම. ග යාල්ල සම් ර්න් න හැම ැව ඒ වරද සිද්ධව වනාන අන්න්නේේ හඳුුවන කර්ම කියලා කරම පපතියක්ක් වෙන්නන්නේ නෑ කරම බවට පත්වේෙනවා. අන්නව පනු පන්තැන්ව වල විපාක පින්සේ හේතුවයෙනවා සැපදුක් විපාකමි දින්නනට. මෙන්න මේ විදිහට අපි සිදුකරගත්තාව කරම ඊළංඟ උපතට හේතුවයෙනවා කම්ම විපාකා වත්තන්ති. ඊළඟට සිද්ධයන දේ තමයි විපාකෝ කම්ම සම්බවූ දැන් අපි කරගත්ත කරමන විපාකට පැමිණෙන්නේ ඒ විපාක ගෙවෙන කොට. ඒ ගෙවෙන විපාක නැවත කරම සකස්සයෙන් පිහිසේ හේතුවෙනවා. නැවත නැවතඒව එකටක එකතුවීමක් වෙනවා. ජාපී සතෙක් මැරුවනන්හෙම ඒ ප්‍රාණගා තකුසලේ මුල් කරගෙන්න්නේ වෙන කෙනගින් අපි සසර මැරුන් කනුවයි ළඟ ජීවිතයන් තුළ. එතුොට අපි තරහම් මැරිල්ල තමම්ම කරගත්ත කරම විපා කල බෙනකුට හවලාන ටම ගැව මරුවු කියලා දෙැන් අපිට තමන්ටඒවා ගනිත්තාගේ පීඩා ලැබෙනුටයකර අපේ හිතේ කෝපය උපදිනවා. දරුණු හිත්පහල වෙනවා. එඒක් ගෙවන කරමය විපාකෙ මුල්කරේ නැවත කරම සකස් කර ගැනීමට ආබහු හේතුවෙනවා. අපේ ගෙවුණු විාක මීලළඟ කරර්මයක් බවට පත් කරගන්න හේතුවක් වෙනවා එකක මල කාරණය බවට පත්වෙනවා. ඒවාගේ සකස්සන කරම තමයි තස්මා පුනා බෝහෝති ඊ ළංගී ළංඟ උපත්තින්ට කරණා බවට පත්තිවෙෙන්නේ. ඊළඟට ඒ විදි හෙටතමයි ඒවන් ලෝකෝ පවත්තෙති මේ ලෝකෙ නොසිදී පවතින්නේ. එනිසාම මෙන්න මේ විදිහයට අපි සිදුකරගත්තාව කර්ම සත්‍ය අපි ටිපාක පැමණියයනුවා. එනිසාම මේ ප්‍රාණගාතාදී අකුසල් අපි බහෝසේම සිදුකරන හේතු තියෙනවා. දැ ආහාරේ ප්‍රධානකාරණය, ඒ සඳහතම බහෝසේම සත්්‍යයම් මරන්නේ, වෙන කාරණට මරනවස්ථා තියනවා නැතුවනිවී. ප්‍රධානම කාරණා බවාවට පත්වෙෙන්නේ ආහාරමයි. ඒ සඳහා සත්්‍ර ාතනය කරන්නවන ඒ ිත් ඒ විදිහයට ක්‍රියාකිරීම රැකියාව කසෙන් කිරීම හරි තුෂනාවෙන් ඒ විදිරට සත්තුමේ ආහාර පිස කිරීම හරියේ කොයිදේවුනත් එක වැරදි ජීවිකාවක්. එනිසා වරදවා කරන්න ජීවිකා තමන්ට බොහෝ අනත්්‍ය පිස පවතිනවා. එනිසා ඒ අපි නොමගෙන් කරන්න නිසා හඳුන්නන් යකුසල් සිතින් කරන නිසා මුලාවෙන් කර නිසා මිත්‍ය ආජීවය කියලායි. ප්‍රාණගාතය මිත්‍යයා ජීවිට ඇතුළලත්වයෙනවා. ඒවාගම සොරකම. පි සිදුකරන්නේ තවගේම ජ ජීවුණොපායම් පිණසෙන මුදල් හොයන්න වෙනත්තම අවශ්‍ය දේවල් සොයාගන්න සැපෙන් ජීවත් වෙන්න කියලානෙ ති අපපේ කරම සසාත්‍යය අනුව පිට යමල් නිවරදුව අංගසම්පපුන ලැබුන් නැත්තන් ඒමඒට විපාගේ තමම්මයි. තවකනික් කඒකට සාධාරණන්නේ. එනිසාම් තමන් පෙරසංසාර කුසල් නොකල් නිසාතම තමාන්ට හිංඟකම්බේ ඇතිවෙන්නේ. අඩුල් හෝඩුකං ඇතිවෙන්නේ. ඒ නිසා අපි බොහෝසයෙන්ම අරන්න අයක දෙවල් පැහැරගන්න යනුවවා. නොත් අපිරන්න ඕනියක නෙවේ අපේ දරම්මාන කෝලව ලද දෙල්ලද පමනණින් සතුරුල්ල වැඩිවැඩින් කුල් ධරමරගැනීමයි. අන්නේඒ එක හඳුන් අන සම්මාජීවය කියලා. අපි වැදදියටට අම්දය සිදුකනුව අන අන්න ෙදවල් පැරගැනිමීමින් ජියුණනෝපය පින්ස අන්නන්නේේ යියකට මි්‍යයා ජීවයයි. ඒලඟට කාම් මි්‍යයාාචාරයයේ. ඒතුළනුොත් අපි බොහෝසයම මේ කායිකවසින් විින්දනේ පින්සේව සිද්ධ කරන්නේ. ඒවාත් තමන්ට නීත්‍යානුකෝලුව, රටියලුවගේ පවතන්න අපේ කුල පරම්පර චාරිීත්‍රාධී ඇතුව. අපි අවහහා කටයුතුවාද සිදුකරගෙන තමන්ගේ ඒයාස්වාධයම් බුත්තුවන්ඳදීමම සම්මා ආජීවයයි. ඒක්ම වාගේෙලාපු කෙ බුත්තුන්ඳින්න්නන්නේ ෑම මිත්‍ය ආජීවයයි. තමන්ට අයිත නැති ඉස්තිිරපුූෂසියන් සමග සංසාර්ග පැවැත්වීම සම්බන්ධකම් පැවැත්ති මිත්‍ය ආජීවයයි. එලාට වචනීං කියය සිදුවෙන බොරුකීම කේලාංකීම හිස්වචනකීම පරුසවචනකීම. මේ හැම දෙයම්ම මිත්්‍ය ආජීවට ඇතුලත්වෙනවා. එතකො හෑම දෙයක් වැර දි ට ෙ ප දින දි සිදුකන් වන අපේ මනුස්සත්්‍යේ පරිහලායායන්න නුස්සත්්‍යය නි ාරන දෙ යක් බෝට ත් යෙනවා. ඒ ැමදයම් වැරදවා සිදු කරන්නේ සා දුකට හේතුව සා ක ල් රැස්ව නිසාය මිත්‍ය ජව කළ හඳදුන්නනවා. ඒව වැල ල ප ොරුකීම වැලකීම ේලාංකෙන් ලකීම හිස්ව වචනකීම වැලකීමම් පරු චනකීම වැලකීම. මේ තුල පිහිටාගෙනා පි නිවරදුව කුසලසසි චේතනාව මෛත්‍රීෙන් යුත්තව සිදුකරන්නවන ඒ හැමදයාම වාක්‍රියාවං ඒ හැමදේ මෙතුකොට සම්මා ආජීවය බවට පත්වෙනවා. මෙන මේ විදිහෙට ජියවුණෝපාපින් සිදුකරන්න කයින් වචනී සිදන මේ වැරදීවලින් වැලකීමතමයි සම්මා ආජීවය කියලා කියන්නේ. ජීවුණනෝපාපින් හේතුවෙන මික්‍රියාවන්ග. වරදවා කරන්න එතුව නිවනදිල් ලෙස සිදු කිරීම. එතකොට ප්‍රාණගාතාද අකුසල්න්නකොට අපි පුළොුවන්තරන් අපි ආහාරාදිි පත්්‍යය සපයාගන් උත්සහවත්වෙෙන්න්න ට ෝනි. ය ප්‍රාණගාතාද සිදුකිරීමෙන් තමන්ටත් බහෝ සසර විපාකයාන්ට හේතුවයෙනවා. සමහාවිටයක සතෙක් මරණ මේ විපාකාවාරේ සතෙක්්ග සරීරතින් ලොංගන්ට සසරේ ප්‍රාණගාතාදී මේ දුක්කෝල්ට පත්වෙෙන්නේ හේතුවෙන. ඒනිසා ල එක ජීවිතකමේ පුංචි රස තුෂ්නාවන් එසයි ආහාරවෙලා කවෙනනුවෙන් අපි කරගන්න නකුසලේ සසර කී වාරයන්නම් මරණට පත්තෙන්න්න හේතුවක් වෙනවාද. විපාකවස මරන්ට පත්තෙන්. නේ නිසා මේ වගේ දරුණු කම අපපි හොඳර හිතර ග්‍රහණය කරගන්නේ තේරුන් අරගෙන්න්නේ අපිියම් වලක නුත්සසාහාවත්යෙන් ඕනිි. ඒ වගේ නොකොලොතු වෙළ දාම් කියලා බුදුරජණන් වහන්ේ දේශනා කරපපු හැමදයම් මිත්‍යයාාජීවයට ඇතුළලත් ලා තියෙනවා. සත්ව හිංසනයට හොදාගන්න ආවිුද වේ දදාම් කරන්නවා. එතුවයි ප්‍රාණගාතාදයේ පින්සේ ආවිුද නිස්්පාධනය කිරීම හෙම. මේවත් මිත්‍ය ආජිව ඒ ස ආවිදු වන්දාාම් කිරීමින්, ඒ ආවදේ මිලදීගන්න අය කවුරුවත් මිලදීගන්නේ වෙන කිසිවක් පින්ස නෙවනි සත්ව ාතනේ පින්සමයි. දැන් කඩු කකිනිසි වගේ ේවල් තුවක්ක ෝම්බෝගගේ දේවල් හමදයාම්ම මොකදග ප්‍රා ගාත කරන්න ම වෙන කිම හේතු කරනෙව. දෙට ක්කෝ මතිත ජල් ලක්නවා. ඒවාගේ දරුණකමතමයි යම් විදිකෙන්ම ප්‍රාණගාත කරන්න යම් ආවධයක් යම් කෙනෙක් හැදුවොත් එහෙම. ඒ ආවිදය අවරු දහස් ගානා කරි ලෝකෙ අපිහිතුම කඩුවක් නිසාක් පිහිියයක් කියල අපේ ජීවිතන සමහයටම අවරුදු පනාකට සීියයක් ඒ ආසන්න කාලයක් නදලා අපි මැරෙන්න්න පොළුවන් නමුත්තු ආවිධියකේනෙක යකඩොලින් හඳපු ආවිධයහම අෞරුදු ජානකින් වර වෙන්න නෑන සමහිට අවරු දහස්ක නාම් පවතිනවවා. ඒ තාක් මේවාගෙන් ප්‍රාණගාතද අකුසා සිද්ධ වෙනවා. ය න ්‍රණ ගාත කර ආදයක් නිෂ්පාධනක ො හෙම. ඒ රනයට ව පාක ඒ අවද යන්තාා කල්ලෝකෙ පවතිනවාද. ඒ වගේ අන්තා සත ගාතනද සිදුකනවාද ර ආවදේ හැදූ කෙනනාට මෙලවත්න ය පරලුවග හිල්ල. නමුතුන් ඒ අවදේ ැදූ කෙනාට සසරිදිත් ප්‍රානගාතක සල් ැ සෙන ර වදේ යම්තා පිරිසක් සත් ගාතන කනවාවද ඒ වද හද ක න පාන ගත න හු න ප න ොච් කොට. ස මේ වා අපි සිත අරගන මේ වගේ වැරදනි වලකඉන්නට ඕනි. එතකට ආවිද වල්දාාංකිරීම සත්ත ඝාතන උදාගන්න නආවිද විශේසිෙන්ක කියන්නේ. නිත්තව ලීදන්ඩු කපනය වෙලෝලු පනය වන වී. සත්ව ගාතනය පින්සම සගස්ක නාවිද වෙල්දාාංකර මිත්‍යයාාජීවට ඇතුළත්වෙනවා. ඊළඟට දාසභාව ආදියයට දරුවන් අනකුත්තාය කම්කරුවන්හම අන්නයට අලවි කරන්නවා. එතක ඒකත් මිත්‍ය යාජීවය. ඊළඟට දෙදැ මේ සුකයන් ගෙවල් ඇතිකරනවා වගේ මේ වනසත්තුහේම නැත්තැම් මේ කොකුලො වගේ සත්තුහෙම ඇතිකරල ඌරං ඇති කරල මස් පින්ස විකුණනවා. ඒ ඔක්කෝ මිත්‍යයාාජිවට ඇතුලත්වෙනවා. ඒලට මද්‍රාව ේළදාන් කිරීම. දැ මත්තැන් පානය කිරීමෙන් අපිට කාරුවත් අරතියක් නං වෙන්නේනෑ. න තු ත් යික ව බල ෙනන අපි පිරිහීමට පත්වන ්‍ර දයට පත් ෙන එක මජ්‍ය පම දට්ානා කියල ෙනෙ මද්‍රවියන්ගේ අපි ප්‍රමා දයට පත් යෙනවා. අපේහි ක යා ලා යනවා අප හිත නිව දි බ හි ැජ් බ නැතු වෙලා යන මන් ඉන්න තනවත් තමට ැ නැතු තෙ ැතු යනවා. ති ර හි ල් තු තු හඳු න්ට ති තක් ව ගේ ත්ව පත් යෙනවා. එනිසා මේවාගේ තව කනුට අනත් එපියන්ස පවතින්දේවල් අලිවිකන් නොන විකුණනුවන් ඒ මිත්‍ය ආජීවයා. ඒවාගේ වසයිුත වැළදාාම්කිරීම. ඔය සත්වයන් විනාස කරන්න කෘමිින් විනාස කරන්න ගොයිතංවාදයට සකස් කරනවා එක කෘමි නාසක මේ පොළොවටහෙම යෝදනවා ඒ හැම දෙයක්ම වෙළඳාන්කිරේ මිත්‍ය ආජීවයයි. ඒ හැමදේම සිද්ධ වෙන්නේ සත්ත ගාතන ප්‍රාණගාතයක්මයි. කො ඒවා ගේ න ර සල්ල තමයි අප ේවා කරන දැන් අපේ විෂණ වල්නාසක නැත්තංගේේ සත් කමින් විනාස ෙන් කියೇලම් එඇතුක මරං චේතනාව තියනවා ේවා ගොයි තං ට එදනකොට සත්තු ැණ බව දන්නවා. ජැන දනම සිදු කිරීම තුලින්, ඒ තමන්ගේ ක්‍රියාවෙන් දහස්ග න සත්තු මැරෙනනවා. ඒ මැරන සත්වයන්ගේ ගාන ද සිදධ වෙන. ඒගේ සිද හිතු යිර ලින් ගේ දිහයට කම්ම පාකා වත්තන්ති ඒ රගන්දේ න්තමට පාකර ඇස්වේෙනනවා. ඊළඟට පාක කම්ම සම්හෝ ප ල ට පැමි කට ිට නව තත් ද ෙ සර පදවා ගන්නවා ඒ නව ග ල පාති න්ති හේතුවේල මේ ගේ දිිගට පරම්පරාාවසෙන් පැවතිලා සසර ආත්ම දහස් ගනන් කල්පගනා දිගට යනවා. මිනි ේත ඇන්ත පත්ෙනවා. එනිසා වස දාමත් ම දරුණු අක්කුසලයා. ොහෝ ප්‍රාණගාත සිදුවෙන්න්ද පුළුවන්තනා ධනමානුකෝල ක්‍රා මාර්ගයවට ොදාගෙන මේවාගේ මේ ගොයිතැ බත්තා දි සිදු කරන්න අපපු උත්හවත්වෙෙන්න්න ටෝනී සඳහත කම වේද හදාගන්න ඕනි. එතකොට ඒවාක්කෝම මිත්‍යයාාජවට ඇතුළත්වෙනවා. තවද විශේෂ කාරනාාටිකක් කියලා තියෙනවා කොහොන්න ලපනා නේමිත්තකතා නිප්පේසිකතා ලාබයෙන්ලා බ නිජ්ජ ගින්සනතා කියලා ම මිස්්‍යාජීවගෙන පැහදිල කිරීමේදී. නෙම පැවතුු වලින් ුත්තව යම් කන ජියුණෝ පායක් නවනන් යොක්කෝ මයිති වෙන්න මිති්‍යයාාජී ේටයි. දැ අන්නයගේ මුදවපදාාව ලැබීම බලාපොත්වින් යුත්තව. මන්තුල නැතිගන්න පෙන්න්න නෝනග නිත්තයට. කිලිටූ වස්තරයක් ඇදගෙන තමන් නතිබාපෙන්නවාම හද ස් තිබද ිලුට ක් න්දගෙන පාර ොටේෙහිල මට නැතිබපෙන්නවා ලැබීම ලාපොරොත්තුවේ. ැංව සිංා කනයි න්නවන කොළම් පැත්තහෙම ඒයගේ විශහල සංගම් තියෙනවා. ඒ සමහට මහා දනස්කන්ද තිීන ලොක ව්‍යාරික හැබැ ඒයි පිරිවර ඇති කරගෙන ඒයි තැන්තැංගොල ෙහි සිංගමන යාවන පාරතොටේ කුමේ දුම්රියේ බස්රතේ හැම තැනම. ඒයි ග ඒ තැංගල ගින් නොක් දේවල් හරිම්ප කරනැවිල් අරතැන් නොට දිරිපත් කල විසා ලා ලබන යට වැටපපුොග ගන යවනි. මෙ මෙිහෙම දේවල් ඔක්කොම කරන්න අනිත්තයි රවටන් දේවල්. තමන්ට ඇතුවත්. ැති බවප පෙන්නගෙන තවතාව තනිත්තයි ංචා කල මුලා කරනවා. මන් මේ වහඳනනො කුහනා කියලා. ඒවගේ අ ගෙන් ලාබ සත්කාර බරාපොත්තුවෙන් ඒවාට ගිජු වෙලා. අනුන් විස්මේයට් පත්තන ලෙස කතා කරන දේවල් තියනවා. තමන්ගේ ැති දේවල් ක් තාව ස පෙන් නි විස් මේයට පත් ක න්නවා තමන්ගේ හිත දිනාගන්නට අන ගේ හි දිනාග හම සිදු කන්න තම ේ ද්ජ ල ෙන්න්න ෙම ේල් හඳන ලපනා කියලා. ඒගේම මන්ට අවශෂද ෙළින්ම ල්ලන්නේ නැතුව කියන්නේ නැතුව. ඒ සඳහා ප්‍රෝගෝදනවා. ඒ සඳහ නිමිති තා ප්‍රකාස කනව. വ යම් ම් දේ ල් ඉදිරි පත්කන්නවා අන්්‍ය හඳන් න නිමිත් තා කියල නිමිත් කතාකිල හඳදුන්නන්නේ. ඒලා නොදන් ධනද නොදනාට ්‍රෝධක ැංව සමති සමාග ේවල් අනිකො ත් සමාජ ව දල් තු හක . අවශ්‍යදේ දල් හම දෙැන්න තුන පැස පිරිසි දිරීමේ ලජාවට පත්ව ොයි දේවල් කිය න. ප මති සමාගන්යම හදාගනින්වන්නේ මරණදාර සමති යාධි වසිහෙම ඒවාට මුදල්හෙම අයකන්න කොට සහරගෙන දුන්නනැත්තන්ෙම ඒයට පිරිස් මැන්ම් වේචනය කරල පහකල් ලජ්ජාකන්නුව ලබාගනීම් පින්සම. මෙ මේ හදනු නිප්පේෂ කතා කියලා. එලන් ලාබිපදම කැමැත්තෙම්ම කෙනුකගේ ලදේ තව කෙන ක ැ ච දේ. ත් බ බ ොත් යනවා හ න්න බ බ සනතා කියලා. මෙ හැම දේ ිත්‍ය ජීවේ වැදි ජීවිකාවා. එනිසා මේ වාගෙන් අපි වලකින්න ෝනි. අග දෙක සම්පූනෙන් තමයිම ම ්‍ය ීවේ සාපදේ බඳෙන්නේ. ි ්‍ය ජ පින්ස ත් හයක් ඇති වෙන්න ෝනි. ඒ උත්සාහයනුව ඒ චේතනාවෙන් ඒ වරද කරන්නට ඕනි. මිනිමි අංග දෙක සම්පූර්ණීමෙන් තමයි මිච්චාජීවා වේර මනි සික්‍ාපදන් සසාධයාමිනව විල්පද බිෙන්න පිාතින්. ඒ සාමයෙන් අපි වලිින් වන මේක හොඳර දැගෙන මත්‍යාවෙන් ජීවනු පාය යදදිම ත්සාහය එ චේතනාවය ඇතුළත්වය උත්සාහයි උත්සාහයනුව ඒ ක්‍රියාව සිදු කිරීම. අදනම වෙනඳංහිම සිදදු කිරීම. නඒ කරුණ දෙක සම්පර්නව මි්‍යාජවේ සිද්ධ වෙනවා එතුරු මිත්‍යාජවේ ආදයනවත් බොහොමයක් කියලා තියෙනවා. මිත්්‍යයා ජීාවයෙන් ජීවිකාව කරන කෙන්න්නා මෙලොවදීම නින්දාවට පත්වයෙනවා. අප කීත්තියට පත්වයෙනවා. ඒවාගේම කුසාාසිත සම්පූර්ණයම පිරිහිලායනවයි අයගේ. දැදි මිත්‍ය ආදහ සැති අය බවට පත්වෙනවා. වැරදිම්ම වැරදි දේවල්ම තමන්ට උපාය මාර්ග බවට පත්වයෙනවා. ඒවා පිළිමඳව සූෂසම දැනීම ඇතිවෙනවා. කින්ත නැතිවෙනවා. ඒවට ක්‍රමවේද තවත් වදාගෙන බොහෝසේම මුලාවට පත්වෙලා හැමවිටම ඒවාගේම තමන් දිගට දිගට ප්‍රෝජන ගන්න බලනවා. එතකොට තමන්ට සම්මාජීවයක් නුවන කවදාවක් පහල වෙන්නේනේ. එනිසාපු ඒවාගේ තමන් එන්නන්නම් මෙලවා පිරිහෙනවා පරලුවවා පිරිහෙනවා දුකට පත්වෙනවා වටින මනුස්්‍ය්‍යයෙන් පා පිරිහිලා යනවා. එනිසා මේවා පුළවාන්තනන් අපි සංහර එනෝනනි මේවා ගාදීනවා භානකත්තේ සලකල්න්න. ඒවාගේෙන් කරම පඵල විශ්වාස නැති කනේ බවට පත්වෙනවා. මරනින් මතු නරකේ හි උපදීනවා නරක හිපි දෙලා ප්‍රමාණ කාලයක් ඒ නරකයේ ඇති රුදුරු දුක් දීමට හේතුව වෙනවා. ඒ නරකේෙන් බොහෝකාලයක් ජීවත්වෙලා. ඒන් චුත වෙලා මනුසලෝකේ උප්පා්‍යටාවට පස්සේ අංගබිකලා අය බවට පත්වෙනවා. ඇට නහර මතුවෙච්ච කුණවෙච්චේ කුණු සැවරු සරෙන් යුත්තෝ අපි සුදු සරීරෙන් උත්ත ගඳග අය බවට පත්වෙනවා. ඒවාගේ මුකුණුවාදි සත්‍යයාන්ගෙන් පිරුණු හිස්්‍ය ඇති නොය ක්‍රෝගා බාධ ඇති අය බවට පත්වෙනවා. ඒවගේ ඉරච්ච කිරිටි වෙච්ච වස්තර ඇතුව සෝකේෙන් පීඩිතුව හැමදාම දුක්මුසුව ජීවත්තෙන් හේතුවෙනවා. ගියගේ තැවලදි ගැරහුන් ලබන්නම් බවට ඇනුම් බැනුම් ලබන්නම් බව පත්වෙනවා. අනුන්ගේ ගෙල් වල බැලමෙහවර කරන්නම් බවට පත්වෙනවා දස දාසීම් බවට පත්වයෙනවා. සමහහිවිට බොෝ කල් සිංාකමින් ජීවත්්‍යයෙන් සිද වෙනවා. ධනපදීමට කොතෙක් වූසාහාවවතුනත් බලාපොරුතු ෂි් කරගන්න බැරිව වෙනවා. දැම්මේ සමාජිනව සහර පිරිසක්කින්නවා දුපත්ම වසෙන් ජීවත්්‍යෙනවා කොච්චරම මේ රටේ ආර්ථික ක්‍රමිවේදාදී හැදුවත් එයයට ඒ දීමනාවකෝ සහනයක්වත් නයක්වල් ලැබෙන්න්නේනේ. කවදාවත් එයට ව කරගන්න හම්බුවවෙන්නේනේ. සම්හරක ලැබෙනව සහරගනු ලැබෙන්න්නේෙමන. ඒතුළින් ඒ එන්න දුකට පත්තලා අතතින් රාජයට තවන්වය බෙදන්න නොේ දෙනාට ොස් පරස් කියනවා ඇබේ ඒගේ කරම විපාකයේ අයට පේෙන්න්නේෙනෑ. මිතන වරදතියෙන්නේ බෙදනායග නෙමි රාජනායකන්ග නෙමි ඒ අයගේමයි.ඒට හේතුව තමන් මෙහෙම නයිකටවදදයක් ගන්න තරමට තමන්ගේ අන්න අයගෙන් ලැබෙන මට්ටමට උපදි සම්පාත්තියන් නැත්තං. ඒ සඳහා විපාකාවාර නැත්තන් සසරේ මේ කුසල් වසෙන් සිද්ධ වෙච්ච දේවා. මන්ටන්න්නාගේ අයක වක් ගන්න බෑහතු, කොට ෙව ලැබෙන්නේෙනෑ. ඒට හේතු ඒකමයි. එනිසා තමන්ගේ අතේ වරදතියෙන්නේ. ඒව නි දිිට ගන්නන තවත් වංචාකල් අනිත්තා රැවැටීමන මේ එක කරන්නට ඕනි. එකකින් තමන් තවත්තර කබලින් ලිපට වැටනවාගේ තවත්දගකටමයි වැටන්නේ. එනිසා පුළුවන්තරන් ඒවයින් වැලකිෙල්ලා අපි සාාරම ධරමානු කෝලව ජීවත්තෙන් උත්සාහාවත් එන්නට ඕනි. ඒ දුක්කකිතව ජීවත්තන හේතු කාරර්ණාම අපේ කුසල විපාක මිඳින්නට හැපෙන් ජීවත්වෙන්නේ විපාගනැති කමනිසාමයයි. එනි සෙහම සිද්ධවෙෙන් එම කරම විපාක හරස්වීමේ කොච්ච ුත්සාහාවවත්තුනත්තයට ඒ කරිහම්ි කර සැපෙන් ජීවත්තන් ලෙෙන්න මේ ජීවිතෙත්ත එහෙමයි ඒ නිව කර න ල්ලග ජීත ලොදෙත් හමයි මනස් ලෝක ද නක ලේසින. පරය හ ංචිකුස කටතිබල මෙහම හරම දුක්කි ජයක මන්සලෝක ලැබු ම ඒ අයි හිතන්න ටෝන අපට තාව කන ලක සැෙන් ජීවත්න අපට මෙහම දුකින් ඉන්න වෙලාතිී අපි සර දන්දිීලන අපි සම්මමා ආජීවෙන් ජීවත්වෙලාන. ඒ නිසයි. ි හිමද වල්ල ට ලා තියෙන මෙම හිමපි හි කරල න ර ගෙන පුළුවන්තර අනිත්තාගෙන් ලැබෙන් දේකින් හරිකමන්නේ දානාද ුල්රගන්නට ඕනි. දෙෙක ටේ වාගගේ සැප ලබන්න පුළ ති න මට නිවර ී කාවාක් කරගන්න ළුවන්කමතිය න සසර සැප ලබන්න ළුවන් ම තියන වා බෝ රන්න කට අවස් තව හදාගන්න පුළුවන්. හේතු හදාගන්න පුළුව. එනි සම් මේේ විදිර හැම දේම අපි. නිවැරදිව කරගන්නට මේ වැරදිවලින් වලකන්න ටොනිමේ වගේ දුක්ම දෙන්න හේතුවන්නේම අපි සසර කරගත්ත විපාකු වසයෙන්මයි. එනිසා නුවේ ක්‍රෝගාබාධ ඇති අයි බවට පත්වනවා මේ මිත්‍යයාාජුවෙන් සසර ජීවත්වෙන්ෙන අය. ජීවිත ගතගන්න රෝගාබාධ ඇති අය බවට පත්වෙනවා. හැමවිලාම සෝකෙන් ජීවත්ත එන්න සිදුවෙනවා. ඒවාගේ මන්න අගේ බැලමිහවර කංආදී කරමින් දුකට පත්තලා ජීවත්යෙන්න වෙනවා චතටර හැතුන්ත් න පදවා ගන්න ැවෙනවා. සැපේලබන්න බැරිවෙනවා යන්තමින් හෝ යමක පයාගත්තනම තේවා ගින්නෙන් දැවී යනවා. දයේ ගසාගෙන යනවා සරහතුරන්ට පැහැරගන්න අයිතිවෙන දේවල් බවට පත්වෙනවා. රාජ සන්තක වෙනවා. ඒවා වේය අම් මේ අංහරි කාල විනාසිට පත්වල යනවා එමනැත්තන්ද ගෙදරදරේ ධනේ තියාගන හිටියත්ව පාවිච්චි කල සැපමිදින්න බැරෙනවා යට. නිස්කාරණය ධනේ තමන්ට අහිමිවෙලා යනවා. ඒවාගේම නොකළ වැරදිවට හසුවෙල බොහෝ දුකට පත්වෙෙන්නේ ද්‍රාමේ හිරේ විලංග වැටිනින්නේ හේතු කාරණ බවට පත්යනවා අප කේත්ති ඇතුවයෙනවා. උපදවාගත් ධනේ වැඩිකල් පවතිින් නැතු එ ක්කෝම අස්ථාන ගතයෙනවා. අතමන්ගෙන් ඒවා වෙෙන් වෙලා යනවා. අ්‍යයන්ගේ මෛතරයට කරුණාවට ලක් නොවී සාපිපාසාදි දුක්කොලට පත් වෙලා බොහෝ කාලය දුකට පත්වෙෙන්නේ හේතුවක් වෙනවා. ග්‍ය අත්්දුොරක් නැතුව අතරමං වෙලා මමාවත්තුල ගස්මුල්ලෝ ලෙම ලගිමින්. අන්නගේ පිළිකා ලගමින් දුක්මේ අපිරිසව තැන්වල් ලගමින් පේතයන් ඉන්න වගේ දුකට පත්තලලා ජීවත්තන හේතුවයවා මේ විදිහ අපි ටේ ලෝක යම්ගෙනෙ දකින ලැබෙනව නම්ේ හැමදනෙක්ම මිත්‍ය ජීවයෙන් වැරදි ජීවිකාාවෙන් අවංකව ජීවත නැතුවාර වංක ප්‍රතිපාත්තිවලින් ජීවත්තල ඒවාගගේ සතුකරත් පාකවස තමයි දුක්කි ජී ලබ තියන්න ෙනෙක පි න තේරු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේම ලෝකදයා. බලනකොට අපිට ඒ ලෝක සත්‍යයන් දිහා දකින විදිහා දේශනා කරල තියෙනවා. යම් භික්කවේ පස්සේයාතය දුග්ගතන් දරූපේතන් නිට්ට මෙත්තගන් තබ්හං. අම්මිහිේපි ඒවරූපං එමිනා දීගේන අත්දුුනාා තිකල දේශනා කරලා තියෙනවා. යම්වි දෙකෙින් මේ දුකට පත් එච්චන මේ සසරේ දකිනවනං අපි මේ ජීවිත්‍යයන්තුළ දකිනවනංහෙම. හි ගන්නක් වස ඉන්න කෙනෙ දුකට පත් එච්චේ කුෂ් රෝගයක් වයෙන් දකිනවවාන කා කවරන් නැති අසරනය කතරංවෙච්චි කෙනෙක් වසෙන් දකිනවන අංගවි කල කෙනෙක් වසෙන් දකිනවන මේ සසරේ කරගත දේවාලලු විපාගතම මේ අඇයි බුත්තුවිදදින්න. මමත් මේ සසරදුකින් අතමුදුන් නෑ නේද. මම සසරේ නැවත ජීවාතනේ මටත් මේ දුක්ම උරුම වෙනවා. මේ කෙස් ේන ප අපේ හිත්තුලොක් මොන විදිහට කැරකිෙලා ක්‍රියාත්ම ක නදක ල අපි දන්නන්නේනේ. කෙනෙක් වරදක්ගන්න කොට ඒ එකනට දන්වල්ල ැබෙනකට විපාකමී දෙෙනකොට අපි එකනෙ එදදිහාබල්ල සතුටුන මනං හෙමනය කියලා. හැබැයි අපි දන්නේනේ අපි ඒතත්වයට පත්වන හිතන් අපි වෙනස්කරගන් තේරුමයි කියන එක. මෙන්න මෙතන අපි හොඳට තේරුම්ගන්නෝ නිතැන. දැන් කෙනෙක් කානන්තරී පාපකරමාදය කරල අපාදුකට පත්ේනවා අපි හිතන් හොඳේ අපි අතින් කවදාවත් මෙම දෙවල්ලුවෙන් ඉන්නේය කියලා. බහුදුම් මනසේ ස්වභාවේ ආනන්තරය පාපකරමාදි සියල්ල කිරීමේ දොර ඇරෙන ස්වභාවයක් තියෙනවා අපි ටේවට හිතර අවස්ථාවනැතිකමණනි සාපී එහෙම දේවලුවෙන් වැලකිල්ල අයින්න වාෝ තමයි ඇබැයි එහෙම අවස්ථාවක් අපේ හිතේේ ද සාධ අවිශ්්‍යි ලාවොත්තහෙම තමගේ මෞවපියන්න සන් තැන්ටුන හිත පත්තෙන්න්න පුළුවන් හදිසිසුකෝපාද ඇල්ල ආනන්ත්‍රරය පාපරමවා සිදුවෙන්න පුළුවන් ඒක බැහැයි කිය නැහැයි කියන්න බෑකාටුවත් ඒගතම හරිම අව නිශ්චිතයි මේ ජීවිත මේ පුහුදුන් සිතේ ස්භාාවේ. අප පියෝනමක නට ඒවාගේ බරතල වැතිි පවා සිද්ධවෙල අපාදුකට පව පත්්‍යෙන් පුළුව හේතු ඇතු අපි ජීවත්්‍යනය නසල නවී. ඒ දොර වැහහිල නෑ අපේ අපාේයටටන දොට වැහිලන අපේ හිතේකට හැමවෙලා විරෘත්ත පවතින්නේ. දැ හිතල බැලුවොත්ත හෙම මේ ජීවිතය දවසක් ්‍යවත්දී දවස පුරාවට අප හිතේ රැස්සනේ. රමේක දයා ලපුහම සිතිවිල දි හා බලපුවාම හොඳේට අරමුණු කල්ල බලන්න තමං හිත දියා. අපි කරන කිය දේවල් තුලින් දවස පුරාවට රැස්සෙන්නේ කුසල් සිද්ධ අකු සසිද්ධ ගයනෙක. මෙන්න මෙතකොට මේව තේරුම් කරත්ව හොදර මේක පැහැදිලි කරගන්න පුළුවන්. දවස පුරාවටම ජීවිතයා ගත කරන්නේ දවස ගත කරන්න ආරපාන සපයගන්නවා. එදුම් හටුම් අපි සපයගන්න උත්සාහවත්වයනවා. ඒවාගේ මිල මුදල් සොයනවා. දුවවාන් පෝසයක නොවත් අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්නවා. මේ හැමදයම්ම කරා්දිී බහෝසයෙන්ම අපිමේ සරීර පවත්ත ගැනීමට කරන හැමදයම්ම ඇසකණනාසේ දිව සරීරයේ පිෙනුවමින් තමයි දවස ගෙවන්නේ අපි ගන්න හැම අරුණක්ම අපි කටුක වේදනාවක් ඉඳන්න කැමැත්න්නේන කවරුුව අපි හැමදනාමි සිත්තුල එදෙන්නේම සැපවේදනාවක්මයි තෘපතිය සැසිල්ලක් බොත්තු ඉඳන්න තම හැමදෙනගේ අපි ක්ෂාව වෙන්නේ. අමිහිර දයක්මදේ මේ කැත්ත කාටුව ඇති වෙන්නේ. හැමැකිෙදීමම අපිට ෘෂ්ණපහල වෙන්නේෙත කොට. දවස පොරාටම අප යඇහන් මුණුහරි දර්සනයක් දකල තුෘත්ති අ සැනසිල්ල සතුරල්ල බනබල පොරොත්ති වෙන්නේ කන හනදේකි කාගේම ොක් ැ මනව හැම ලා බලාපොත්ති නට ිහිරි දෙදයක් හෙමයි. එතට හැමවෙලාම අපි බලාපොත සසිට සහදා ග්‍රහනව වන ගන්නේක කැතිවෙනවා, ගඳක් ආග්‍රාගන්න වනෙට ආක මැතිවෙනවා. සසාක්කන රදන බ ත් දයක් කටුක කාහරට ගන්න කැම ෑන රස විදිහට හරන ගන්න කවරු කැමත්තති ය ස ර ොත් ා න බ හාව. එදකොට මේ හැමදේම ෘෂ්ණාව හිතේ රැස්සෙන්න්නේෙ කයිට ඉස්පස්වාසයෙන් ගනට ඇඳුමක්කුණ ගත්තම කහන කටුක දේවල්ල හැම මේ දාඩිය දාන්න ගොරෝස් ඇඳුම් අප අන්ඳන්න කැමැති නෑනනිස් හොඳට මේ මට සිලටු දේවා සුව පහන්සැති දේවල්තම කැමැති වෙන්නේ. කොට නිකුත් මේ කායියට පල රන වා හැම කියලා ස ුවන් හ ත් සපය න් බුත් ම දිනවා රි ෝක නවා. හැම ේම පේ හිතේ ුසල් රැස් න ු සිී. ඒවා ීම අප සිද දේම ද ලා ගට. ඒ ග පානය වන තව ැව ව බතු ද ැත් හි ඇතුේ ත ප්‍රාත් ට නසේ ාව හිතේ යන. ෘෂ්නා ූලේ තිනක සිද්ධවෙන්නේ නැවතනව තේවාටර ඇ ඇවල ගන්නට පිදදුරදාානවාගේ ෘෂ්නා වැඩ හේතු ක්සනයයි. ඒක නැවතනව සසුර උපාතියට හේතුකාරණ සිද්ධවෙලලා දුකට පාත්තන්නේ හේතුවේදෙන්නේ. එඒටවට ෘෂ් ාව කෙලෙ බදත්තු වන්ද අරමුණකින් කවදාව සැපේපාග ලබන්න බෑ අපිට දුක් පක්ම ලැබෙන්නේ. පටයන් සැල් ලැබන මනුලෝ පෙදලවුණත් සැපයක් වින ලැබෙනනවානම් පෙර කරපු දානාදි කුසලේපාකයක් මෑ සැපය අපිේන්ස පවතින් වෙන කිසිම දෙදයන්නෙවේ. එකොට මේ විදිහට අපේ දවස පරාාවට අධ ච්චිතන නිදරම් නින්ද යනකකාම දන්දියගමින්න්නව දවස නෑනනි අපි දානීමම ගෙවන අන වේ දාානාධි කුසල් කරන්නේ බොහම හෝරාවක්ද දෙක පංචි වෙේලාමක් විතරයි. පැ ඳීම පැල ය ීම ි හනයේ පහසුව ෘතිය බපොරොත්ව සිදුකරන කොට හැම තැනග ෘෂනාව අරමුණ බවට පත් ල කෙලෙස් ඩ . ල ක හැම ට කෙලෙ සරමන ීවත් සරේ. දීවිත රාට කෙලෙ සර්ම සසර රාටු හස ම ීවත් ෙ රම ුණ . ඒ ොහ අකු සල් ර්ම ැ න්නේ ඒ හෝ පාකාපට. දුකට පත්වන දේවාල්තම බුත්්‍රවි ල් ල බේෙන සර පුරාවටම. එනිසා බුදුරජාණන්වාද දේශනා කළේ යම්කිෙනනික් මේ වගේ දුකට පත්තලන්න දකින්නවා නංහෙම මමත් මේ වගේ ජීවිත සසර අප්‍රමාණව ගත කරලා තියනවා. මමත් මේ ස්වභාවට වැටෙන් වභාව ඉක්ම ලනෑතාම ඒ ස්වභාවට මට මේ දැ මේ අත් නැවනට මතුුවට වැටින්න පුුවම හදදුන් සභ ාව ගින්නේනිසා. ඒනිසා ස භ ට ොටීමට සೀල සසරදුකින් නිදහ ಪಾ ර ಹග බೇವಗ ಪರಾತ ತ ಾ ನ ಸල් කරන්න ේಸ න ನ . නිසා ම් බුදුර ජನ හන්සේ ಮ ಿ್ේ නි ಸ දෙකක් ගෙන ේಸන කಳ್ තියවා. බද්ධ ಸರීරයේ යನවාන තිಸමා ස ಲක්සන ඒ ක් ಿ ෙක් ක් ක් ක. ඒකම මිත්‍යයාාජය වැලකිලා අතිස සංසාරකර පුකුසල් ධර්ම හේතු කරන ැබිල තියෙන පා දෙදක් වසෙන් දශන කරන්නේ සමෝ ධන්තයක්න් ඇති බව අතිසෙන් සුදූ දන්තියක්න් ඇති බව. බුදුරජාණන් වහන්සේ සී ධන්ත පේදී ඒ දෙක මඩු හනුවේ යටතිිහනුවවෙතෙන් දෙකම හරියටම හනුව පුරාවටම එක්ම දතක්කා සමාන සමෝ පිහිල්ලලා තියෙන උස්පහත්බේදයන්නැතු සමෝපහිල්ල තියෙනවා. ඒ ගේ තිස සදදු න්තිියන්ගේ ත්තයි බදුජාන්හන්සගේ දන්තිය ද පාටයි. මේව හේතු වසන්දේ සනා කනො මහනනේ යම් හේතුයකින් තතාගතයන්හන්සේ පෙරජාතිේ පෙරබාවිහේ පෙරවාසය කරද්දිී මනුස්සයෙක් වෙලා වැරදිදිවිකාමාර්ගයෙන් දුරුවෙලා යහපාජයකාාවෙන් ජීවත්තු නේද අන්නේනිසා මේ තමන් තරාධ්‍යාදිී වංචා කරීමෙන් වැලකිල්ලා. ර. බ්‍රන් නොෙන් දෙව සඟ මිස්ස කොට අලවිකිරින්මාදී වැලකිලා. වීආදි මැනීමේද වංචා නොකොට. ඒවාගේ යමක් හිමියන් අහිමියන් දැනගෙන හිමිකනාටම හිමිදේ සාධාරවු ලබාදීීම වසියෙන් අල්ලස් ගැනින්ම්වාදීින් දොරවෙලා. උපායෙන් උපාය සීලි වනන්නත්තයි රැවටන්නේ නැතුව යකඩාදිී ලෝහැ රත්තරංවාආදී වසයෙන් මේ වංචා කරන්න නැතුව. නොේක් කාර කපටිකම් ප්‍රයෝග නැතුව. ැපිම් ැරම් වදබන්ධන කිරීමම් සැඟවෙන් වත්තු පැහැරගැනීමම ගම් පැහැරීම්මාආදියය නොකොට බලහත් කාරකම්මාදයෙන් නොකොට මේ සියල්ලගෙන් වැළකෙච්ච කුසලා නිසංස බලයෙන් තමන් වහන්සේට සරීරයේ බිඳීමේ මරණෙම්මත්තේ භවයක් බොෝකාත් භාාවයන්තුළ සක්කවිත රජ සම්පත්තිය ලබන්න හේතු නායි කියිල දේශනා කරනවා. සක්වි රජ බවට පත්වෙල සක්කවිති රජ ාතුන් භාාවේදීත් බුදුරන් වහන්සේට පහල වෙන්න අර දෙෙතිස් පාපස ලස්සනේම යුත්වන සක්කවිති රජෝරෝද. සමෝ ධන්තයන් ඇතුව සුදුූ දන්තියන් යත්තු මේ සසර සක්කවිති රජයට පත් වෙල බොහෝ සැපසම්පත් වන්ඳදකිනෙක දේශනා කරන්නවා. මේ ලක්සන් දෙක ලැබු එක කියන එක. බුදු වෙන ආත් භාවේදි අංග දෙක ලැබල තමන් වහන්සේ අ පශය බල උප්පත්ත ලැබුණ මේ අංග දෙකින් යොත්තව ඒ කාන්තෙම සමතිංසා පාරිමි තාදන් පුරාගෙන පුනිසා තමන් වහන්සේට මේ ලස්සන් දෙක ඇතු ත් නිතු සසිරල් ලක්ෂනයන් ඇතුව, ලෞත්‍රා බුදු බවට පත්වෙෙන්න්න හේතුනායකිික දේශනා කනු. එනිසා බැලන්න මේ සමෝ දධන්තියයක් ඇති බව සුද දධතතියක්න් ඇති බවකිනේ ලස්සන් දෙකම ලබලතින දුරජාන් හන්සේට මේ මිත්‍යාජෙන් වැලිකීම ආනිසංස්වවාසයකකිික දේශනා කරලා තියෙන්නේ. ඒ සාපිත් න්නේවාගේ ආ සංස ලබන්න බලාපෘොත්ති නොන අපිත් මේවාගේ කුසල් ධර්ම සිදු කරගන්නට ඕනි. එනි සපපුල න්ත්‍රම මි්‍යාජවාදී වලකින්න්න ො දැම ි්සාපදය සම්පූන ර්ථ හොල බලොත්හෙම මිච්චා ආජීවා කලා කිය විදිහටම අදරම වේලදාම් අදරමයෙන් හරි හම්බ කිරේීම වාදී වැලකීම අධර්ම කායක්‍රියයා වා ක්‍රියාදීන් වැලකීම. මිත්‍යාව කළකන් අන්නේ අධර්ම දේවල්. අධර්ම කාය වා ක්‍රියාව වෙල හෙමදාං ආදි කිරීමේදී තරාද මැනීම අනිකුත් දේව කිරීම දේවල් මේ වගේ දේවාල්ොලින් වැරදි විදිහට ඒවා කෙල්ල මැන්ල්ල හදන්න නැතුව. වංචා කරන්න නැතුව. හන්න දේවල් මේ හොඳ දේවල්ලෙක් කවුලං කල්ල දෙන්න නැතුව. ඒවාගේම වංචා කල්න අනෙත් අෑයි රවටල්ල වෙළෙහිෙදා කරන්න නැතුව. මේ මැනුම් කිරුම් ආදිකරා්දි අඩු කරන්න නැතුව. එඒ සාධාරනුව හමදයාම සිදු කිරීම අධික ලාබයම් පොලිගගේ ලබන් නැතුව සිදුක නොන අන්නේ එක සම්මමාජීවයයි. අධික ලාබ ලැබීම වසයෙන් පොලි අධිකාවසයන් හෙ මල මුදල් අනිදදවල්ල හෙම දෙෙනනවනන් හෙම ය ක්කු නයිට දෙනවනන් ඒහෝ කෝම් මිත්‍යයාආජීවයයි. එවයි බරපතල විපාග තියෙනවා. මෙනි මේවාප වලකින්න ඕනි. එතුක මෙ මේ විදිහට බුදුරන් දේශනාකට වදාල මිත්‍යාජීව කල මනිමයෝග වැරදි ක්‍රියාවන්. ඒේර මනහිෙලක කියන්න්නේ මෙහමදේවා සිදු කිරීමෙන් එකහි විපාගේ තමන්ට හමුව වෙන්නේ. තමන්මයි දුකට පත්තෙන්නේ. ඒ තුළින් තමන්ට බොහෝකාලයක් මලෝජීවිතේන් බොහෝ දුකටපත්තෙන් හේතුන සංසාරික වසේෙන් බොහෝකාලයක් දුකටපත්වෙලා සතරපා දුකට පත්වෙලා මනුස්සේ කුණනත් මේ ැරුම් ලැබි අනුම්බැනු ලබම අන්නඇග ලා හිංාකා දුකට පත්වෙලා අංගවිකල වෙලා මන්ද බද්ධිකවෙලා අලස්සන වෙලා රෝගා තුරවෙලා දුකට පත්තවෙන්නේ හේතුවෙනවා. මට බහ අන්ත ප පන් පවති නිසා මුලින්ම තමන්ක්‍රේ මෛත්‍රී අති කරගන්න රදෙ මට ියවාග විපාත්ති පැමිෙනනවා. ඒවාගේ මේේතුලින් අන්නයට පැෙන්ු විපත්තියා බොහෝමයි. ඇ ේතුලින් තම වංචා කකිරීම දුකට පත්තේෙනවා ය දැනගත්වෝ තමන්ත වයිරකරන්නවා ඒතුළෙින් ඒ තකුසල්ට ඇස් කරගන්නවා ඒ අත් මේ පුරදුව වන නිසා අනිත්තා අයටත් ම යහපත කරන්න ටෝනනි. මූලික වසෙන් තමන්ට යහපත කරගනීම ඉල්ළඟට අන්නට යහපත සාධරන එෂ්ටකිරීම. මේ කාරණා දෙක මතමයි වේර මනීහිෙල දේශනනාකට වදාලේ. වෛරයෙන් ක්‍රෝධයන්තරෝ මෛත්‍රයේ ඇතිකර ගැනීම. සික්කාහා කියල කියන්නේ මෛත්‍රී සිතිින් යුත්තව කයින් වචනීමේ මිත්‍යා ක්‍රියාවන්ගෙන් බිත්තා වචනෝලින් වැලකීම. එක තමයි සිපක්්කා කියලකිව. ඉලකට පද කියල කියන්නේ නිවන්ට මාර්ගගේ වනවා සම්මාජීවෙන් ජීවත්තීම මෛත්‍රී කුසල් සිතිින් ජීවත්වීම නිවට මාර්ගය වට සීල භවනා ප්‍රතිපත්තියක් බවට පත්වයෙනවා. සමාදයාාමි කියලා කියන්නේ නැවත නැවතයේ ධර්මතාවේ මෙලවත් පරලවත් අතරක් නෑර භවයක් පාසා නිවන්දක්වා පුරුදු කිරීමයි. මෙනි මේ වි නැවත නැවත පුරුදු කිරීම හඳුන්නන සමාධ්‍යයාමි කියලයි. එතකොට මේ විදිහයටපී අකණ්ඩව මෙව පුරුදු කරන්නට ඕනි. අකන්්ඩ අච්චරිද්ද අස බල අකල්මාස බුජිස්ස වි්්‍යූප සත් අපාරමට්ට අපාර. අපාමට සමාධි සංවත්්‍යනක කියල මෙයාකාරයෙන් දේශනා කරලතියනොව අටාකාරැමි සිල් රැකෙන්නෝනිි ආකාර. සිස්සාපද මුළින් අගින් බිනින් නැතු ආරස්සා කිරීම, ආජෝට්ටම සීලයේ පංචිසීලේ කොයිදවනත් මලින් අගින් සිකපද නොබිද ආරස්සා කිරීම. මැදින් සිකපද නොබිදීම. තැනින් තැනින් සිකපද නොබිදීම. අනුපෙළුවරෙන් සිකපද නොබිදීම. ඒළට ු දන ත්්‍යේ හස නො ල් ර ම ල් කීම හොදරේ දනධාන වස්තු දේපල්ලබන්න හොඳ ලස්ස සරල්ල බන්නේ හේතුේවවා. දවලෝ මේ සැපලම්බල්ල බන්න මනලෝ මේ සක්විරජය සපල්ලබන් හේතුවාකල් ප්‍රාථනාකළ සිල් අරස්සක ොත් හෙ මේ සසරේ මිතෙක්කල් බුත්තුෙන්ද සසරේ අලුදධයක් නොවෙන පරණ දෙයක්මුවන සංසාරගත ලාෞක දයක් තර බුත්ති ඉල් ලැබෙන්නේ වගේෙම ප්‍රාථනාකලො. එහිදම ෘෂාවෙන්. හම ාව සර ත . ඒ ෘෂ නාවට සේ බාවට පත්වේන මලාාවට පත්න කයි තන්හා දාාසත්යෙන් ිදිච්ච සීලයක් ව මේවාගේෙන් ප්‍රාත්ථනාව ේතනයන් තර ආරස්සා කරන සීලේ ෘෂනාවෙන් අපි තෙලෙස් රමුණු ෙලෙස් සහිත වූ ලෞකික සැපේ ප්‍රාත්තන අනු කළ යුතුයි. ඒහමකනුවන් සබෑ බෞද්ධයෙක් වෙන්නේන.ඒ එක මි්‍යාව ප්‍රතිපත්තියක්යතු කොට. ම ්‍රපති යක යන්න්නේ ෞක දේ ්‍රාත්තනාකො නිවන ප්‍රාත්තා කිරීමයි. එතකොට ඒළඟට බුදු පසේබුද මහරහතන් වහන්සේලාගේ ප්‍රසංසාාවට සාධ කාර ලක්ව වි දිේට අපපේ ප්‍රතිපාති පුරන්නටෝනි වංකෝ සත්්‍යවාදී වන රැදිව. අන්න එක තමයි හදන්න්න විංෝප සත්ත කියලා. ඒවාගේ කෙෙස් සිතින් ල් ර ද ත්ව අත් රීමෙන් පුරදු කරන්න ෙ කිසි ද කල්ලගන්නතු නෑ ද ත් රීමෙන් අපි ධර්ම පුරදු කරන්න හඳ න්නේ ර මට්ට කියලා. ලගට දි ් ස් පස නො නිස පරාම්ට කිය නිලග සමමාධී සංමවත්තනිික. අන්ේවාගේ ඇතිකරගන්නාව සීලේ දියුණු කරගන්නවාව සීලේ ඕනෑම වෙලාක තමන්ට දවස පුරාවට ජීවිති පුරාවට ඉඳගත්ත පමණින් පරියංකයක දිහාන භාවනාදී වඩන්න විදස්සන භාවන වඩන් උපකාරවන ධර්මයක්බවට පපුරදු දයක්බවට පත්වයෙනවා. මිනිමේක හඳුන් අන්නේ සමාධී සංවත්තිනික කියලා. න් වාගේ අපි හොට හුරු ච් සේල ැම් රදු කෙනෙ හනයක් සීටක වාඩ වෙච් හැටියම වාහනේ පදවග අන්න පුළ පාරක පුරදුකෙන ට හෙම් බෑණනි අන්න්නේ වගේ මේ බනභාාවනාදේ පුරදු කෙනෙේ කාසමාන වෙනවා. කට පහසුවවෙ ලැබෙනවා ඉඳගත්ත පමනින් රියාංගේක බහමන අරමන පවත්තන්න පළුවංකම ලැබෙන, සහනයේ පහස ඔක්ොම ලැබෙනවා. ඒකට මූල කාරණ වන සීලේ අංග සම්පනු තියෙන්න්නේසා. දැන් හොදර ගහ ොලෝට මුූල් බැසගෙන සත්්‍ය මතව තියනකොට හතරදි සාාව ඇතින සොලගින් ගහ ො වන්න බෑනි. අන්න ෝ ස ෙ ින් හි ල් ෙන්නේ. ඒගේ හක හොදර පකොච්ච පල දරුවවත්ේ ගහ ඇදගෙන වැටන බිඳෙන්න ෑන ව සස ගුණ හන් හි ගුණ ගන්න ළුවන් පිරි ර රගන්න පුළුවන්. වා හොඳ සත්තියක් හිතේ ඇතිකරගන්න පුළුවන් ලේ කියන පදනම ඇතිකර ගත් හම. යිසා බුදුරෑ හන්සේවිදේ වටි සේලයා ේශනයකට වදාලයා පිට මිත් ජ වැලිකල සම්මාජවේ පිහිටාගෙන ලව ප ල ජයගන සර ජ ළ ග. නි ෝ ඳහම වෙන වක් ස නේ. තරන් හන්සේෙන් බලා ොත් ර ම. ප ති ද ත් ම ාග හන්සේගේ හධ කාර ක් ම. මේ දෙව ම් ්‍රක් රුව ැති පින් ැමති පුරු සහෑමද න ආසුර වා ද ස දු කාර ලක් ම පාරම දන මුදුන් පත් රගෙන ප හම දෙ ටම නිවන්සව ලබන්නටම හේතුවාසනාවේවාක ප්‍රාත්ථනා අත බාගනිම සිදු කරගත වටින කුසලේ නම ියග ාේ ට සී ලක ත් න්ට න දන් වේවා ඒ සත්ව යොත් ස සිස් පද ර ස් කර ල බවන ප ති පති ම සදදු හස්ස . ආසිද්ධරමු ಆකා සටටಹච ම්මටහා දේවානාග මහිද್දිಿකා ഞഞන්ತ අනಮෝ ಿತවා රಂಡක්ಹತ සಂබුද්ධ සාසන සිරන්ඩක් න්ත සම්බෞද්ධ ේශන ചරන්ඩක්ඛන්ත සම්බුද්ධ සාාවකං, ചරන්ඩක්කන්තු තුන් සදාති දම ್രോ රේීමේ සිදුකරගත්ත ුසල් ධර්ම, සියලු දෙනාටම ശි හො ර ස්සාാර මෙෙල പල ජයගන සසරජාගන සමති පසන භහව නාද සූසේ මුදුം පත් කරගන්නෙන, පැතිවබෝධ නිවසල්ල න්නට ේතුവസනාවේවා. වැඩමකොට වදාල පච්චිපාද නිකපිටියේ ගුණරත්තන ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවලබේවා.